වර්තමානයේ 42% ජනවරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් පවරා ඇති වගකීම එසේ නොමැතිනම් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කර ගැනීමට සමස්ත ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ඒ වගේම සියලු දේශපාලන බලවේග සහයෝගය ලබා දිය යුතුව තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට යම් කාල සීමාවක් යම් කාල පරිච්ඡේදයක් ඕනෑම බලයට පත්වන ජනාධිපතිවරයෙකුට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරීපත් වන කණ්ඩායමට සහයෝගය සියලු දේශපාලන පක්ෂ ලබා දිය යුතුව තිබෙනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් සුබපතමින් එතුමා ප්‍රකාශ කළ තිබුණා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමස්ත ජනතාව මේ බලාපොරොත්තු දෙස බලා සිටින බවත් ඒ ඉටු කිරීමට ක්‍රියා කළ යුතු බවත්. කෙසේ හෝ අපි ප්‍රධාන වශයෙන් මතක තබා ගත යුතු කාරණය තමයි ශ්‍රී ලාංකික සමස්ත ජනතාවට දැනට වසර දෙකකට ඉහතදී ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීමට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වී තිබුණු මොහොතක ශ්‍රී ලංකාව ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් සකස් කරා. එයට ශ්‍රී ලාංකික සමස්ත ජනතාව එතුමාට ස්තුතිය පුද කළ යුතුයි. මා දැක්කා මැතිවරණ කොමිෂන් සභාවත් යම් යම් කාරණා සටහන් කරනවා. නමුත් ස්තුතිය කියන්න මට පේනවා බොහෝ තැන් අමතක කරමින් ක්‍රියා කරන බවක් මට පෙනුණා. ඒ නිසා සමස්ත ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණින් පසුව මේ වර්තමාන නව දේශපාලන ව්‍යාපාරයත් නව දේශපාලන සංස්කෘතියත් නව දේශපාලන බලාපොරොත්තුත් නව දේශපාලන ඉලක්කත් මහජනතාව විසින් ඒ වගකීම බාර අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ සකස් කරගෙන ගිය ව්‍යාපාරයට වඩා විශ්වාසයක් ශ්‍රී ලාංකික මහජනතාව තියලා තිබෙනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන. එනයි වගකීම ශ්‍රී ලාංකික මහජනතාව බාරගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව බාරගෙන තිබෙන වගකීම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.